YouTube, LKH හා ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනේන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහල සැනින් නැරඹීම සඳහා මෙම රතුපාට subscribe button එක මත ක්ලික් කර ඉන්පසු මෙම bell icon එක මත ක්ලික් කරන්න. ආයුබෝවන්. ඉසිවර සහන ජෝත්ස සේවය හා සම්බන්ධව ඔබ හැම කෙනෙක්ම බොහොම ආදරයෙන් පිළිගන්නවා. මම කතා කරන්න යන්නේ ගැහැණිය, එහෙම නැත්නම් කාන්තාව, ස්ත්‍රිය. මේ කොයි වචනෙන් හැඳින්වුවත් අද අපිට තේරුම් ගන්න ටිකක් අපහසු, ඒ වගේම තමයි හැම කෙනෙකුටම විශේෂයෙන් පිරිමි පක්ෂයට ටිකක් තේරුම් ගන්න අපහසු වෙච්ච සුවිශේෂී චරිතයක් තමයි කාන්තාව. තමහට තමන්ගේ විවාහක බිරිඳවත් තමන්ට ජීවිත කාලේ මරණකම්ම තේරුම් ගන්න බැරිව තමයි ඒ පිරිමිත් ජීවිතයේ අවසාන හුස්ම ටික හෙළන්නේ. ඒ අවසාන හුස්ම හෙළනකන්වත් තමන්ට තමන් එක්ක ජීවත් වුණු කාන්තාව හරියට තේරුම් ගත්තාද කියන දේ ගොඩක් පිරිමින් සම්බන්ධයෙන් අපිට සලකා බැලීමේදී දකින්න තියෙන කාරණයක්. ඉතින් බොහෝ විට කාන්තාවටවත් ඒ තමන් ගැන තමන් කොයි වගේද කියන එක සම්බන්ධයෙන් අදහසක් නැහැ ගොඩක් අයට. මොකද ගොඩක් අය මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා අපේ ඉතිහාසය තුළ සහ හිත්තිය තුළ පුරාණ පොත්පත්වල නොඑක් ආකාර සඳහන් තියෙනවා. එතකොට රාහුල් හාමුදුරුවන්ගේ කාව්‍යසේ ක්‍රීම ගැන වෙනම තියෙනවා. එතකොට මේ වගේ විවිධ පොත්පත්වල, ඒ වගේම ජෝතිෂ පොත්පත්වලත් මේ ගැන ගොඩක් කාරණාව සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒව ගැන කතා කරන එක නෙවෙයි මගේ මාතෘකාව වෙන්නේ. නම් මේ මතක් කරේ. නමුත් ඒ සම්බන්ධව මේ තරම් පොත්පත්වල ඉතිහාසගතව මේ පුරාණ ඉඳලා කතා කරේ මේක හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙච්ච නිසා, නැත්තම් හැමෝටම මේ පිළිබඳව යම් අවබෝධයක් නැත්තම් යම් ගැටලුවක් පැන නැගුණා තිබුණු නිසා. ඉතින් ලෝකේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකයට දායාද කරපු ඉතාම අරුම පුදුම වස්තුවක් හැටියට, සුන්දර වස්තුවක් හැටියට තමයි කාන්තාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තව කෙනෙකුට කාන්තාවක් කොයි වගේද කියලා තේරුම් ගන්න එක ඇත්තටම ලේසි කාරණයක් නෙවෙයි. මොකද ඇයට තියෙන්නේ බොහොම වේගයෙන් වෙනස් වෙන සිතවිලි ධාරාවක් තමයි කාන්තාවට තියෙන්නේ. ඉතින් මේක නොඑක ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට මේක තර්ක කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේකට සමහරට විවේචන එල්ල වෙන්නත් පුළුවන්, ඇගයීම් කරන්නත් පුළුවන්. ඔබට ඕන දහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මොකද තාමත් මේකට නිශ්චිතව මේ ලෝකේ කවුරුවත් අදහස් ඉදිරිපත් කරලා නැහැ මෙන්න මේ වගේ තමයි කාන්තාව කියලා. ඒ නිසා තාමත් මේකට නිශ්චිත අර්ථකථනයක් නැහැ වගේ මං හිතන්නේ මේ ලෝකේ අවසානයේ දක්වාම මේකට නිශ්චිත අර්ථකථනයක් කාටවත් දෙන්න පුළුවන්කමක් නැතිවි. ඉතින් කොහොම නමුත් ජ්‍යොතිෂ ආචාර්යවරු ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අනුව පුරාණ ඉඳලා ඒ රාශි 12න් උප්පත්ති ලබන කාන්තාවන් කොයි වගේද කියන එක ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ඉඟියක් දීලා තියෙනවා, අදහසක් දීලා තියෙනවා. අන්න ඒ වගේ අදහසක් සම්බන්ධයෙන් තමයි මම ඔබට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මෙතනදී තේරුම් ගන්න පුළුවන් මේ ලග්න 12න් ඉපදුන ලග්න 12ට අනුව ඒ කාන්තාවන් කොයි වගේද, ඔවුන්ගේ චරිත ස්වභාවය සහ ඔවුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන්නේ කොයි වගේද කියන එක සම්බන්ධයෙන් යම් ඉඟියක්, යම් අදහසක්, පුංචි දෙයක් ඔබට කියන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් ඒ තුළ යම් ආකාරයකින් කාන්තාවක් කියන්නේ කොයි වගේද කියන එක රාශි 12ට අනුව තේරුම් ගැනීම හැකියාවක් ඔබට ඇති වෙනවා. මම කතා කරන්නම් පළණියටම මේෂ ලග්නේ. යම් කාන්තාවක් මේෂ ලග්නයෙන් උප්පත්ති ලැබුවා නම් ඉතාම පිරිමියෙකුට හා සමාන ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒට බොහොම ඕනම දෙයක් අභියෝගයක් බහර අරගෙන බොහොම හොඳින් බය නැතිව කිරීමේ හැකියාව තියෙනවා. බොහොම තදින් කතා කරන, සැරෙන් කතා කරන ගතියක් ඇයට තියෙනවා. ඒ වගේම තමයි හැබැයි තරමක් හිතවතුන් ළඟින් ආශ්‍රය කරන අය තරමක් අඩු වෙනවා. ඒ වගේම තමයි නිතරම තරහා ඇවිස්සෙන ගතිය වැඩි, නිතරම කෝපෙන් ක්‍රියා කරන ගතියකුත් තියෙනවා. තරහා ඇවිස්සෙනවා හිටපු ගමන්. ඒ වගේම තමයි ඕනම දෙයක් දෙන අභියෝගයක් හරියාකාරව නිවැරදි වගකීමක් ඉෂ්ට කිරීමට ඇය පැකිලෙන්නේ. ඒ හැමදේම හොඳින් ඉෂ්ට කිරීමේ හැකියාව ඇයට තියෙනවා. ඒ වගේම තමයි යම් කාන්තාවක් වෘෂභ ලග්නයෙන් උප්පත්ති ලැබුවා නම් ඇයට බොහොම ස්ථිරසාර ගති ප්‍රතිපatti තමයි තියෙන්නේ. එහෙම බොහොම තීරණාත්මක තද තීඳු තීරණ තමයි යගේ තියෙන්නේ. විශේෂයෙන් විනෝදයට, විනෝදයෙන් සතුටෙන් කාලය ගත කරන්නට ටිකක් ආසා කරනවා. ඒ වගේම තරමක් හිතුවක්කාර වුණඬු ගතියකුත් උසම ලක්ණින් ඉපදිච්ච කාන්තාවකගේ දඟින්න පුළුවන්. ඒ වගේම තමයි සත්‍යයට ගරු කරනවා, සත්‍ය වචන කතා කරනවා. ඒ වගේම බොහෝ දේවල් ඉගෙන ගැනීමේ ආසාවක් තියෙනවා. වගේම කලාවට, ඒ වගේ දේවල් වලට ඇලුම් කරන ස්වභාවයක්ත් තියෙනවා. ඒ වගේම තමයි තරමක් තමන්ගේ නිතරම තමන්ගේ සැමියා සමග ආදරෙන් හුව සැනසීමෙන් තැබීම තමයි යගේ එකම අරමුණ. ඒ වගේම තමයි ටිකක් තමන්ගේ ස්වාමියා හෝ තමන්ගේ සහකාරයා ටිකක් ලස්සනට පිළිවෙලට ඉන්න එකත් ඇය තදින්ම අපේක්ෂා කරන කාරණයක්. ඒ වගේම තමයි
යම් කාන්තාවක් මිතුරු ලග්නෙන් උප්පත්ති ලැබුවේ ඇය එම කාන්තාව සාමාන්‍යයෙන් ටිකක් ඔන්න කාමාදික චරිතයක් බවට පත්වීමේ වැඩි හැකියාවක් අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි බොහොම පිරිසිදු හිතක් තියෙන උප්පත්තියම උරුම වෙලා, ඒ වගේම යම් හිතේ බොහොම චකිත භාවේ නැත්තම් චංචල භාවේ තරමක් වැඩි. ඒ මොකද මේ බුධ ග්‍රහයට තමයි ඇති වෙන්නේ ටිකක් ඒ ග්‍රහයන්ගේ මහදස අතුරුදසා එනකොට ඒ කාලානුරූපව වෙනස් වීමේ ස්වභාවය වැඩිපුර බලපානවා මිතුරු ලග්නින් ඉපදුණු කාන්තාවන්. ඒ කියන්නේ බොහෝ විට වෙනස් වෙන ස්වභාවය වැඩි. ඒ වගේම තමයි පුංචි දෙයකට උනත් ටිකක් ඔන්න කෝප ගන්නවා වගේම හිතේ තියාගෙන ඉඳලා ඒකට වෛර කරන්න පිළිගන්නුනත් පෙළඹීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි බොහොම කාව්‍ය ශාස්ත්‍ර විනෝදාදීට වගේම යම් පොත්පත් ආදී කටයුතු, ඒ වගේම ඒ ඉගෙන ගැනීම කටයුතු ආදීට කියවීමට ඒ වගේ දේවල් වලටත් ෘචිකත්වයක් දක්වනවා වගේම පිළිවෙලට ගෙදොරදොර තබා ගැනීමටත් වැඩි ආසාවක් උනන්දුවක් දක්වනවා. ඒ වගේම තමයි කටක ලග්නෙන් ඉපදිච්ච කාන්තාව බොහොම සිල්වත් ගතිගුණ ඇති කරන සතුග්‍රහය තමයි අයිති වෙන්නේ ලග්නාධිපති විදියට. බොහොම ගුණවත් විශ්වාස කටයුතු තැනැත්තියක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි කටක ලග්නෙන් උපන් අයගේ දරුවෝ ඉතාම වාසනාවන්ත වෙනවා වගේම ඉතා ඉක්මනින් සිතිවිලි වෙනස් වෙන ගතිය තියෙන අයගේ. ඒ කියන්නේ මේ වෙලාවේ කියන දේ නෙමෙයි, තව ටිකකින් කියන්නේ උදේ කියන දේ නෙමෙයි, හවස කියන්නේ හවස කියපු දේ නෙමෙයි පහෝදාට කරන්නේ. ඉතින් ඒ වගේ සිතිවිලි වේගයෙන් වෙනස් වෙන ස්වභාවයගේ තියෙනවා. ඒ වගේම තමයි ඉක්මන් ක්‍රියාකාරී ගති තියෙනවා. ඒට ඇයට බොහොම ඉක්මනින් ඒ හිතන දේ ඒ වෙලාවෙම ක්‍රියාත්මක කරන්න ඕන අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි එක විනාඩියක්වත් එක සිතුවිල්ලක ගත කරන්න ඇයට පුළුවන් කමක් නැහැ. ඒ නිසා වේගෙන් වෙනස් වෙන සිතුවිලි තමයි ඇයට තියෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි ටිකක් තරමක් කේන්ති ගතිය නම් එනවා. කේන්තිය පාලනය කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ කේන්තිය වැඩි වෙලාවක් තියෙන්නේ. කේන්ති නිවුණට පස්සේ හොඳයි. කේන්ති ගියම නම් ගොඩක් ඉතම භයානකයි. හැබැයි ඒ වගේම පසුතැවි ඒ කේන්තිය පිළිබඳව ඒ කේන්ති ගිහිලා තමන් ගත්ත තීරණ සහ කියපු කරපු දේවල් සම්බන්ධයෙන් ඒ පසුතැවීමටත් පත් වෙනවා පසුව. ඉතින් මේ ස්වභාවය තමයි කටක ලක්ණෙන් ඉබිදිච්ච කාන්තාවන්ගේ තියෙන්නේ. ඒක ඒ විදිහට ඒව තේරුම් ගන්න උත්සාහ කිරීම ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි සිංහ ලක්ණෙන් ඉබිදිච්ච කාන්තාවෝ යම් කිසි නිතරම ටිකක් දබර කරන්න රණ්ඩු සරුවල් පටලවා ගන්න ටිකක් පෙළඹෙන ගති වැඩි. සමහරට තමන්ගේ ස්වාමියා එක්ක ටිකක් බොරුවට හරි සණ්ඩුවක් දාගෙන පොඩ්ඩක් ඔහොම ඔහුව අවුස්ස ගන්න ඕන ගතියක්, එහෙම පෙළඹෙන ගතියක් මේ සිංහලක්ණින් ඉපදිච්ච කාන්තාවන්ගේ තියෙනවා. සමහර විට ඒ වගේම ටිකක් ඔවුන්ට හැබැයි ලිඩ රෝග වලට තියෙන ටිකක් අඩුයි, රෝගාබාධ තරමක් අඩුවෙන් හැදෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි බොහොම හොඳ පෙනුමක්, බොහොම ඇයට ප්‍රියමනාප බොහොම දේහ ලක්ෂණ පිළිහිටනවා මේ සිංහ ලග්නෙන් ඉපදිච්ච කාන්තාවට. ඒ වගේම තමයි තරමක් ඇස් විශාල වෙන්න පුළුවන්. ඒ වගේම සැමියාට තමන්ගේ එතරම් ප්‍රියමනාප බව කෑ පෙන්නන්න උත්සාහ කරන්නේ ටිකක් අහංකාරකම ටිකක් එහෙම වැඩි ගතියක් තමයි තියෙන්නේ. තමක් ලෙන්ගතුකම වැඩිය පෙන්නන්න කැමති නැහැ. ආදරය තිබුණත් ඒක වැඩිය පෙන්නන්න කැමති නැහැ. ඒ වගේ චරිත ස්වභාවයක් තමයි තියෙන්නේ සිංහ ලග්නෙන් ඉපදුණු කාන්තාවන්ට. ඒ වගේම තමයි කන්‍යා ලග්නෙන් ඉපදුණු කාන්තාව නැත්තම් බොහොම ස්ත්‍රිය බොහොම වාසනාවන්ත හැටි සඳහන් කරන්න පුළුවන්. බොහොම රූප සම්පන්නියක් ඇයට උප්පත්තියම උරුම වෙනවා. ඒ වගේම තමයි ඉතාමත් යහපත් සිතිවිලි සිතේ ඇති කරනවා. ඒ වගේම තමයි හොඳ දරුවන් ලැබීමේ හැකියාව තියෙනවා. වගේම ඉතාම සැමියාට ප්‍රියමනාප ක්‍රියා කරන තැනැත්තියක් බවටත් පත් වෙනවා. ඒ වගේම තමයි මුදු මොලොක් ගති ස්වභාවයක් දකින්න පුළුවන් කන්‍යා ලග්නෙන් ඉපදිච්ච කාන්තාවන් තුළ. හරියම මුදු මොලොක්, ඒ වගේම ටිකක් කොච්චර මේ වයසින් මුහුකුරා ගියත් පොඩි දරුවෝ වගේ තමයි එච්චර බරපතලක් ජීවිතේ නේ. සමහර විට ස්වාමියාගේ අනුදැනුම ඇතුවම තමයි ඇයට හැමදේම කරගන්න වෙන්නේ. නැතුව තනියෙන් බොහෝ දේවල් කරගන්න ඇයට අපහසුතාවයක් තියෙනවා. ඒ වගේ අය තමයි කන්‍යා ලග්නෙන් ඉපදිච්ච කාන්තාව. ඒ වගේම තමයි තුලා ලග්නෙන් ඉපදිච්ච කාන්තාව බොහොම ටිකක් කාර්ය බහුල, ඒ වගේම යම් අවාසනාවන්ත තත්ත්වයන් වලට ජීවිතේ පුරාවට මුහුණ දෙනවා. විශේෂයෙන්ම රෝගී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම් රූප ස්වභාවකුත් ඇතුව උප්පත්තිය ලබනවා. ඒ වගේම හැබැයි තරමක් අහංකාර ගතිය දකින්න පුළුවන් තුලා ලග්නේ කාන්තාවන්ගේ. ඒ වගේම තමයි ඕනම දෙයක් බය නැතුව ඉදිරිපත් වෙලා කරන්ට ඉදිරිපත් වෙන ගතිය තියෙනවා. ඒ වගේම යම් හිතුවක්කාර මුරණ්ඩු ස්වභාවයකුත් ඇය තුලින් දකින්න පුළුවන්කම තියෙනවා මේ තුලා ලග්නෙන් ප්‍රතිච්ඡ කාන්තාවන්ගේ. ඒ වගේම තමයි තරමක් නවීන පන්නේට අඳින්න පළඳින්න කැමති, ඒ වගේම නවීන පන්නේට ජීවත් වෙන්න කැමති ගතියකුත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විනෝදයට, ඒ වගේ ඒ විනෝදකාමී පැත්තට ටිකක් තරමක් බර ගතියකුත් දැකීමේ හැකියාව තියෙනවා
තුලා ලක්න කාන්තාව. ඒවාගේ තමයි අලුත් විලත් විලාසිතාවගේ දේවල් අත්හදා බැලීමටත් වැඩි උනන්දුවක් දක්වනවා. ඒවාගේම රුචික ලක්ණෙන් ඉපදුණු කාන්තාව විශේෂයෙන්ම බොහොම ප්‍රියකරු ප්‍රියමනාප ගතියක් පෙන්නුම් කරනවා. ඒවාගේම තමයි බොහොම කාමාධික ස්වභාවයකුත් ඇය තුලින් දකින්න හැකියාව තියෙනවා රුචික ලක්ණෙන් ඉපදිච්ච කාන්තාවන්ගේ. ඒවාගේම තමයි ඕනම දෙයකදී ටිකක් සංවේදී බව නම් වැඩි, හැඟීම් බර බව වැඩි නිසා බොහොම ඉක්මනින් කම්පාවට පත් වෙන ස්වභාවය තියෙනවා. වගේම තමන්ගේ ස්වාමියාට ටිකක් තදින් ඇල්ම බැලුම තමන්ගේ පවුලට ටිකක් ලෙන්ගතුව කටයුතු කරන ස්වභාවය වෘෂ්ටික ලග්නයේ ඉපදිච්ච කාන්තාවකින් දකින්න පුළුවන්. ඒ වගේම ධනු ලග්නයෙන් ඉපදිච්ච කාන්තාව ටිකක් ඔන්න අහංකාර ගතිය වැඩි. ඔවුන්ට තමන්ගේ ස්වාමියාට ආදරේ තිබුණත් ඒක එච්චර පෙන්වන්න කැමති නැහැ. නිතරම බොරුවට හරි රණ්ඩුවක් දාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි නමුත් ආදරය තිබුණත් ඒක ඔවුන් ඒක ඒ දැනෙන තරමටම පෙන්වන්නට උත්සාහ කරන ගතිය අඩුයි. ඒ වගේම තමයි තමන්ගේ යටතට තමන්ගේ අනුදැනුමත්ව තම හැමදේම වෙන්න ඕන කියලා හිතන ගතියක් යගේ තියෙනවා. ගෙදර සියලු දේ තමන් යටතට ගන්න උත්සාහ කරන ගතියකුත් තියෙනවා. ඒ වගේම හැමදේම තමන්ට ඕන විදිහට ඉන්න ඕන කියලා හිතන ගතියක් යගේ තියෙනවා මේ ධනු ලග්නයේ ඉපදිච්ච කාන්තාවන්ගේ. ඒ වගේම තම තරමක් ආත්මార్థගාම ගති තමන් ගැන ටිකක් වැඩිපුර හිතලා තමන් මූලික කරගෙන ක්‍රියාත්මක වෙන ගතියක් තමයි ධනු ලග්න අයගේ තියෙන්නේ. කොහොම නමුත් උසස් ගුණධර්ම උසස් ගති ස්වභාවය ඇය තුළ තියෙනවා. ගොඩක් වැඩි එහෙම දේවල් වලට කරන පෙළඹෙන ගතිය අඩුයි. නමුත් අර ගති අර ඔය කියපු ස්වභාවය තමයි ඇය තුළ ඒවා සමහර විට පවුල් ආරවුල් නැත්තම් වෙනත් ප්‍රශ්න පව ඇති වෙන්නට හේතු කාරණා වෙන්න පුළුවන්. මේවා හොඳින් තේරුම් ගත්තාම ඒ කාන්තාවන් හොඳින් තේරුම්ගෙන ජීවත් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මකර ලග්නය හිමි කාන්තාව බොහොම උසස් සිතුම් පැතුම් ගතිගුණ ඇති කරන තත්ත්වයක් තියෙනවා. මකර ලග්නයෙන් ඉපදිච්ච කාන්තාවන විශේෂයෙන් බොහොම ගුණධර්ම වලට අනුව ජීවත් වෙන, බොහොම ආගමානුකූලව බක්තිමත්ව දෙවියන්ට බුදුන්ට භක්තිමත්ව ආගමට භක්තිමත්ව ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා මකර ලග්න කාන්තාව. ඒ වගේම ටිකක් වාසනාවන්ත බවකුත් තියෙනවා. ඒ වගේම තමයි ශරීර ලක්ෂණගත බොහොම දිග කෙස් කලඹක් අලංකාර ශරීරයක් හිමි කරගෙන මේ වාසනාවක් තියෙනවා. ඒ වගේම තමයි තමන් උත්සාහයෙන් නිතරම දියුණු වෙන්න ඕන කියන හැඟීම තියෙනවා. වගේම තමන්ට ඒ ගෙදර දොර තමන්ගේ සියලු කටයුතු හොයලා බලලා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක තමයි මකර ලග්න කාන්තාවන්ගේ ස්වභාවය. ඒ වගේම තමයි කුම්භ ලග්න කාන්තාව ඔන්න උප්පත්තියම ධනවත් වීමේ වාසනාව තියෙනවා. බොහොම යුක්තියට ගරු කරනවා. එහෙම අසාධාරණ අයුක්තිය මෙයාට පෙන්වන්න බෑ. ඒ වගේම තමන්ගේ ස්වාමියාට ඉතාම බොහොම ප්‍රියමනාප විදියට ඇලුම් කරන ආදරය කරන කෙනෙක් තමයි කුම්භ ලග්නෙන් ඉපදිච්ච කාන්තාව. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ කටයුතු බොහොම හොඳින් හොයලා බලලා පිළිවෙලට කටයුතු කරන්න ඕන කියන හැඟීම ඇය තුළ තියෙනවා. ඒක ඒ වගේම තමයි උසස් මට්ටමකට පත් වෙන්න ඕන කියන හැඟීමත් කුම්භ ලග්නෙන් ඉපදිච්ච කාන්තාවන්ට තියෙනවා. ඒ වගේම තමයි මීන ලග්නෙන් ඉපදිච්ච කාන්තාව බොහොම තමන්ගේ පවුල අතර තමන්ගේ පිරිස අතර නෑදෑයෝ අතර ඉතාම ප්‍රසිද්ධ ප්‍රියමනාප ජනප්‍රිය පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඉතාම උසස් ගුණවත් ගුණධර්ම සිල්වත්කම් ඒ වගේම යම් යහපත් ක්‍රියාකාරකම් ඇයගේ චරිත තුළින් දකින්න පුළුවන්. ඒ වගේම හොඳ ගතිගුණ තියෙන කාන්තාව ගොඩක් මින් ලක්ණයෙන් උප්පත්ති ලබනවා. සැමියාට බොහොම ප්‍රියමනාපව ගරු සරුව ඇතිව ජීවත් වීමට ඇය උත්සාහ කරන ස්වභාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තරමක් අහංකාර ස්වභාවයකුත් ඒ වගේම යම් ආකාරයක තමන්ගේ අනසක නැත්තන්ගේ තමන්ගේ ඒ ටියක් පවුල තුළ අනසක පතුරවාගෙන ජීවත් වෙන්න උත්සාහ කරන ස්වභාවයකුත් මීන ලග්න කාන්තාවන්ගෙන් දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අනුව ලග්න 12න් ඉපදුණු කාන්තාවන් ලග්න 12ට අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් සහ ක්‍රියාකාරකම් අනුව කොහොමද කාන්තාව තේරුම් ගන්නේ, කොයි වගේද කාන්තාවගේ ස්වરૂපය කියන එක පිළිබඳව ඔබට යම් අදහසක් ඉඟියක් සහ යම් දල අදහසක් ඔවුන්ව තේරුම් ගන්න ඔබට ලබා දීම තමයි මම මෙතනින් අද බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුළුවන් මේ ඔස්සේ තවත් කල්පනා කරලා ඔබගේ කාන්තාව සහ බිරිඳ නැත්නම් ඔබ බිරිඳක් නම් ඔබ පිළිබඳව හිතලා මේවා කොයිතරම් ගැළපෙනවද නැද්ද කියන එක සහ මේවා තවත් ඔබට මීට වඩා මේවට එකතු වෙන්න ඕන කාරණා කොච්චර තියෙනවද කියන එක සම්බන්ධයෙන් ඔබටම නිගමනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබේ අදහස් දක්වන්න පුළුවන් කමෙන්ට් එකක් විදියට. මේක අනිත් අයටත් බලන්න, මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මතක කරන්න එපා. ලයික් කරන්න, YouTube LK channel එක subscribe කරලා තියාගන්න. ඔබට ඉසිවර සහන ජෝතිෂය හා සම්බන්ධව මේ සියලු කාරණාවන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් දැනුවත් වීමේ හැකියාව පවතිනවා. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.